ආයිබෝවන් ලංකාවේ ප්‍රථම සහායකම බෞද්ධ පුවත් විකාශයෙන් අදත් ඔබ හමුවන මම රවිශුෂාර මදුවන්ත ප්‍රථමයෙන් අවධානය පුවත් සිරස්තල වෙත. මල්වතු විහාර පාර්ශවයේ සේනෑකෝරළේ උපප්‍රධාන සංඝනායක හිමියන් වෙත සන්නස්පත්‍රය ප්‍රදානය කිරීම මල්වතු මහනාහිමියන්ගේ ප්‍රධානත්වයෙන්. පූජනීය බොරලන්දේ වජිරඥාන නාහිමියන් විඩාපත් ජනහිතට සුවේගෙන ආ හැටි. අසිරිමත් මිනිස වැටිය සැරද වන්දනාව අනුරාධපුරයේදී. අම්පාර මණ්ඩල මහා විහාරස්ථ වාර්ෂික පෙරහර දසවෙනි වරටත් වීථි සංචාරය කෙරෙයි. මල්වතු විහාර පාර්ශවයේ සේනෑකෝරළේ උපප්‍රධාන අධිකරණ සංඝනායක හිමියන් වෙත ඉකුද්දා සන්නස්පත්‍රය ප්‍රදානය කළා. ඒ මල්වතු මහා විහාරීය මංගල උපසථාගාරයේදී. ප්‍රාදේශීය වශයෙන් සිදුකරන ශාසනික සහ සමාජීය සේවය අගයමින් මල්වතු මහා විහාරීය කාරක සංඝ සභාව මගින් ඓතිහාසික පිළිකුත්තුව රජමහා විහාරාධිපති පූජ්‍යපාද යක්කඩුවේ ශ්‍රී රාහුල ස්වාමීන්ද්‍රයන් වහන්සේ වෙත සද්ධර්ම කීර්ති ශ්‍රී ගුණරත්න පඤ්ඤාවාස යන ගෞරව නාමයේ සහිතව අභිනව උපප්‍රධාන සංඝනායක ධූරය පිරිනැමීමට තීරණය කර තිබුණා. සන්නස්පත්‍රය ප්‍රධානය කෙරුණේ මල්වතු විහාර පාර්ශවයේ මහානායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගලාභිධාන මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ ප්‍රධානත්වයෙන්. අතිපූජ්‍ය දිමුල් කුඹුරේ විමල ධම්ම අනුනායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ, අතිපූජ්‍ය නියංගොඩ විජිතසිරි අනුනාහිමිපාණන් වහන්සේ ප්‍රමුඛ පූජනීය සංඝරත්නය මෙම අවස්ථාව සඳහා වැඩම කළා. බෞද්ධ ආමාද්‍ය ජාලය සෑම මසකම දෙවන සතියේ ඉරිදා දින පවත්වන භාවනා වැඩසටහන අද දෙල්ගොඩ නාරංවල ශ්‍රී සම්බෝධි ගුණරත්න සඳහම් සෙවණේදී පැවැත්වුණා. සෑම මාසයකම දෙවන ඉරිදා දිනේදී පවත්වන මෙම භාවනා වැඩසටහන මේ මාසයේදී පළමු සතියේ ඉරිදා පැවැත්වීමට තීරණය කෙරුණේ වප්පුර පසළොස්වක පොහෝ දිනය එළඹෙන 13 වැනි ඉරිදා දිනයට යෙදී තිබීම හේතුවෙන්. ශ්‍රී සම්බෝධි මහා විහාරාධිපති බෞද්ධ ආමාත්‍යජාලය කරුව අධ්‍යක්ෂ පූජනීය බොරලන්දේ වජිරඥාන නාහිමියෝ භාවනා වැඩසටහන මෙහෙයවුවා. විඩාපත් ජනතාවගේ මානසික සුවතාවේ ඉහළ නැංවීම භාවනා වැඩසටහන පැවැත්වීමේ අරමුණයි. අසිරිමත් මිරිසවැටිය සෑරද වන්දනාව ඊයේ අනුරාධපුරයේදී පැවැත්වුණා. ඒ විචිත්‍ර ධර්ම කථික පූජ්‍යපාද කැලණියේ අජිත ස්වාමීන් වහන්සේගේ අනුශාසකත්වයෙන් පින්කම ආරම්භ කෙරුණේ මිරිසවැටිය චෛත්‍ය රාජනන් වහන්සේ උදෙසා සන්ධ්‍යාවේ පැවැත්වූ ඖෂධ පූජාවෙන් අනතුරුවයි. පූජනීය කැලණියේ අජිත ස්වාමීන් වහන්සේ ඖෂධ පූජාව මෙහෙයවුවා. මුලින්ම මාසියං සබ්බං සස්ස නමස් පූජා ද්‍රව්‍යං අතකෝ ආයස බොජ්ජංගා භගව තතපහි. අනතුරුව අද පහන් වනතුරු ධර්මදේශනාවන් පැවැත්වූ අතර අලියම කිරියාහාර සම්බුද්ධ පූජාව සිදු කළා. පෙරහරින් මිරිසවැටිය චෛත්‍ය රාජනන් වහන්සේ අභිසට වැඩම කරපු කිරියාහාර පූජා කෙරුණේ කැලණියේ අජිත ස්වාමීන් වහන්සේ ප්‍රමුඛ පූජනීය සංඝරත්නයේ ප්‍රධානත්වයෙන්. සදහවතුන් රැස්සක් පින්කම සමගින් එක්ව සිටියා. ජය කුන්තය තැන්පත් විවිධ වූ පූද විවිධ ප්‍රතිසංස්කරණයන් පරිශ්‍රයේ විතර මතකය යලිත් වතාවක් සිහිපත් කරනවා. තත්තියම්පි ධම්මා වේරමණී වේරමණී සික්ඛාපදං සම්හංසේගේ සලපතල මළුවේ සිටයි අරහං සම්මා සම්බුද්ධෝ. දයන්ගෙන් සමලංකృత වූ සියලු
මාලා වර්ග රාහුනා අසුරින්දේන ගහිතෝ මුනුනු මහා සාන්තුවරේකි. අම්පාර මණ්ඩල මහා විහාරීය වාර්ෂික ඇසළ පෙරහැර ඊයේ විදුලි සංචාරය කළා. සදාතුක කරඬුව කණ්ඩුල හස්තිරාජයා මත තැන්පත් කිරීමෙන් අනතුරුව පෙරහර ආරම්භ කෙරුණා. අම්පාර මණ්ඩල මහා විහාරාධිපති පූජ්‍යපාද සුහදගම සීලරතන නාහිමියන්ගේ අනුශාසනයෙන් විහාරස්ථදායක සභාව සහ දිගමඩුල්ල තරුණ බෞද්ධ සංගමය මෙවර පෙරහර සංවිධාන කළේ 10 වැනි වරටයි. අලියතුන් 13 දෙනෙක් පෙරහරේ ගමන් ගත් අතර උඩරට පහතරට සපරගමු නර්තනාංග ඇතුළු සංස්කෘතිකාංග රැස්සකින් පෙරහර වන්නවත් වුණා. වසවිස සහිත ආහාර පරිභෝජනය ජනතාව අතර බහුල බෝනුන රෝග රැසකට ප්‍රධානතම හේතුව බව වෛද්‍ය මතයයි. එම වසවිස සහිත ආහාර පරිභෝජනයෙන් ජනතාව ඈත්කොට ගුණාත්මක දේශීය ආහාර ජනතාව අතර ප්‍රචලිත කිරීම සඳහා හෙළසුවේ ආයතනයේ වැඩසටහන් රැසක් දියත් කර තිබෙනවා. ඒ යටතේ සෑම සෙනසුරාදාවකම සහ ඉරිදාවකම පවත්වන ඖෂධීය කැඳ දන්සල අද දිනය පුරා පැවැත්වුණා. අද මේ ස්ථානයේ ප්‍රධාන වශයෙන් හෙළසුවේ කැඳ සහ දන්සැල් සහ එහි වසවිසෙන් තොර ආහාර ලබා දීමේ වැඩසටහනක් ක්‍රියාත්මක වෙනවා. හැම ඉරිද සෙනසුරාදා දිනවලම කැඳ විශේෂයෙන් කැඳ සහ අත්තික්කා පානය මේ එන ජනතාවට ලබා ගන්න පුළුවන්. ඊට අමතරව මෙහිදී තියෙන විශේෂත්වය තමයි වසවිසෙන් තොරව වගා කරන ලද ආහාර මේ රටේ ජනතාව වෙනුවෙන් ලබා දීම සිද්ධ කරනවා. එතෙන්දි අපි බලාපොරොත්තු වෙන්නේ මේ අද තියෙන ගොඩක් වසංගතයක් නොවූ රෝග සියල්ලට විසඳුම් විදිහට ආහාරය වැදගත් කියලා වෛද්‍යවරු විදිහට අපි හඳුනගෙන තියෙනවා. එතෙන්දී මිනිසුන්ගේ රෝග සුව කිරීමට ආහාරයම වැදගත් කියන එක වෛද්‍යවරු හැටියට අපි සලකන්නේ. ඒ නිසා මිනිසුන්ට නිවැරදි ආහාරය ලබා දීමේ ක්‍රමවේදයක් විදිහට අප මේ විදිහට වසවිසෙන් තොර ගොවිතැන මගින් මිනිසුන්ට හාල් සහ ඊට අමතරව කැඳ ඒ වගේම අත්තික්කා පානය මෙනෙවේ ආදී වශයෙන් අපි ආහාර හඳුන්වා දීලා තියෙනවා. ඊට අමතරව අපේ රටේ සම්බුද්ධ ශාසනය ආරක්ෂා කරගන්න ඉතා විශාල මෙහෙයක් කරන්න බලාපොරොත්තුව අපි බුදු පිළිම වහන්සේලා බෙදා දීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කරනවා. එතනදී බුදු පිළිම වහන්සේලා ආරණ්‍ය ස්වාමීන් වහන්සේලා මගින් පිරිත් කරවලා රටේ මහ ජනතාවගේ ආරක්ෂාව වෙනුවෙන් ලබා දෙන්න කටයුතු සූදානම් කරලා තියෙනවා. මේක දැනටත් ක්‍රියාත්මකයි. මිනිසුන් ගොඩාක් අපිට ඒකේ ප්‍රතිඵල ලැබිලා තියෙනවා. මිනිස්සු ඒ බුදු පිළිම වහන්සේලා නිවසේ රඳවා තබා ගන්නමින් පිරිත් කියමින් මේ රටේ ආරක්ෂාව වෙනුවෙන් ජනතාව එකට එකතු වෙලා වැඩ කරන බවක් අපිට දැන් දක්නට ලැබෙනවා. ඊට අමතරව මේ ආකාරයෙන් මිනිසුන්ගේ සෞඛ්‍යයත් ඒ වගේම අධ්‍යාත්මයත් මෙන්න මේ දෙකම ආරක්ෂා කරන්න වෛද්‍යවරු විදිහට හෙළසුවේ ආයතනය සමග සම්බන්ධ වෙලා පෙළ ගැහිලා ඉන්නවා කියන එක මම රටට ජනතාවට දැනුම් දෙන්න කැමතියි. දකුණු කොරියාවේ හෙයින්සා බෞද්ධ විහාරස්ථානයේ තොරතුරුත් සමගින් දැන් අවධානය විදෙස් පුවත් වෙත. දකුණු කොරියාවේ ගියෝෂාන් පලාතේ පිහිටි මෙම හෙයින්සා බෞද්ධ විහාරය 10 වන ශතවර්ෂයේ මුල්භාගයේදී ඉදිකර තිබේ. විහාරස්ථානයේ බුද්ධ මන්දිරය තුළ රන්නාලේපිත සමාධි බුද්ධ ප්‍රතිමා වහන්සේ නමක් වැඩ සිටින අතර බුද්ධ මන්දිරය සහ ඒ අවට ඇති අනිකුත් මන්දිර ලී කැටයම් වලින් සහ ගල් කැටයම් වලින් අලංකාර කර තිබේ.
මෙම විහාරස්ථානය තුළ බෞද්ධ පුස්තකයන් සංරක්ෂණය කොට තබා ගන්නා පුස්තකාලයක් ද ඇති අතර විදේශ රටවල් වලින් පැමිණෙන භික්ෂූන් වහන්සේලාටද මෙම පුස්තකයන් පරිශීලනය කිරීමටද හැකියාව පවතී. යුනිස්කෝ ලෝක උරුමයක් ලෙස මෙම විහාරස්ථානය නම් කර ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ. ඒත් සමගින් අදට නියමිත සුසන්දේශය පුවත් විකාශය නිමාවට පත්වෙනවා. YouTube සහ සුසන්දේශය Facebook පිටු ඔස්සේ ලංකාවේ ප්‍රථම සහායකම බෞද්ධ පුවත් විකාශය සමගින් ඔබට දිනපතා එක් විය හැකි. ඔබ සැමට සුභරාත්‍රියක්. සම්මා සම්බුදු සරණයි.